ස්වාමිනී, දැන් තවත් පැනයක් අපිට යොමු කරලා තිනවා මේ භාවනාව තුළින් ශාරීරිකව ඇති වෙලා තියෙන ලෙඩ රෝග හොඳ කර ගැනීමට හැකියාවක් තියෙනවා කියලා. එහෙම විශ්වාසයක් තියෙනවා සහ එහෙම ලෙඩ රෝග හොඳ වෙලක් තියෙනවා කියලා එහෙම තහවුරු වෙලක් තියෙනවා. හුඟ දෙනෙක් මේක මෝස්තරයකට කරනවා ස්වාමීන් වහන්සේ, ලෙඩ රෝග හොඳ කරගන්න මේ සෞඛ්‍ය ශාරීරික සෞඛ්‍ය හොඳින් තියාගන්න භාවනා කරනවා. මේ පිළිබඳව ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේම කාරණයක් නිමිති කරන අපට මේක පැහැදිලි කරගන්න ලේසි. බුදුරජාණන් වහන්සේ 45 වෙනි වස විශාලාමානුවර බේලුව ගම කියන ගම්මාන ඇසුරු කරගත් විහාරස්ථානයක වස් සිටියි. භාග්‍යතුන් වහන්සේට හැදුන බරපතල රෝගයක් රක්තාතිසාරය. බෙහෙත් කරනවා කරනවා සෝයක් නෑ. වෛදුරු බෙහෙත් කරනවා කරනවා සෝයක් නෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන කරන් උන්වහන්සේට හරීම දුකක් ඇති වුණා. අපවත්ේ පිරිනවම් පායි කියලා ඒ තරමට ලෙඩේ උස්සන්න වුණා. ඉතින් ඒ වෛද්‍යවරුන්ට සෝ කරන්න බැරි ලෙඩේ භාග්‍යතුන් වහන්සේ රහත් ඵල සමෝතර සමවද සමයදී ඒ හේතුවෙන් අර රෝගේ යටපත් වුණා. රෝගේ යටපත් වුණා. තව මාස ගානකට, ඒ කියන්නේ වස් කාලය තුන හතර මාසයයි, ඊළාට ඉදිරියට පිරිනවම් පාන්න තියෙන වෙසක් පොහොය දවසක ඊළඟ ඒ දක්වාම උන්වහන්සේට පුළුවන් වුණා මේ රෝගේ වේදනාව යටපත් කරගන්න. භාවනාවෙන් එහෙමයි. භාවනාවෙන් කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ භාවනාව රහත් ඵල සමවත. ඒක විපාකසිතක්, අතිසේම සාන්ත විපාකසිතක්. එහෙමයි. අපේ సంతානයේ රූප උපදවන සිත් තියෙන ඔක්කොම දැන් අරූප විපාකසිත 4 ඇර ඊළාට දෙපස් විඥාන සිත් 10 ඇර. එහෙමයි. 14ක් අඩු වෙනවනේ. එහෙමයි. ඒවයින් රූප උපදවන්න බැහැ. එහෙමයි. ඒ හැර අනිත් සියලු සිත් නිසා රූප පුදවනවා. ඒවට කියන චිත්තජ රූප කියලා. එතකොට මේ චිත්තජ රූපයන් సంతානෙහි යම් සිතක් නිසා නම් හටගන්නේ. ඒ සිතේ බලගතුකම නිසා සමහර රෝගාබාධ යටපත් වෙනවා. කාශ්‍යප මහ රහතන් වහන්සේ දැඩිසේ ගිලන් වූ වෙලාවේ සරුවඥන් වහන්සේ වැඩම කළා, බොජ්ජංග දේශනා කළා. එහෙමයි ස්වාමී. එතකොට කාශ්‍යප රහතන් වහන්සේ බොජ්ජංග වැඩූ කෙනෙක්. නමුත් ඒ වෙලාවට ඒකට ගැළපෙන විදිහට මනසේ දුව නිසා වහාම සුවේ ලැබුණා. සුවේ ලැබුවා. මුගලන් මහ රහතන් වහන්සේත් එහෙමයි. බුදුරජාන් වහන්සේත් එහෙම වුණා. මේක නිසා ඒ ඈත කාලේ පවා මේ මහෝත්තමයන් වහන්සේලා මේ සිත පුරුදු කිරීමෙන්, සිතේ ශක්තිය යෙදවීමෙන් රෝග සමනය කරගෙන තියෙනවා. අද කාලෙත් ඒක අනුගමනය කරන්න පුළුවන්. මොකද කාරණේ සමහර රෝගාබාධ තියෙනවා. දැන් කර්ම විපාකද රෝග පවා යටපත් කරගන්න. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ ඇති වෙන්නේ කර්ම විපාකද රෝගයක්. ඒකත් යටපත් වුණා. අහෝසි කිරීමනේ යටපත් වීමක්. එහෙමයි. එතකොට මේ වාගේ දැන් අප වර්තමාන කාලයේ මිනිස්යන්ටත් නොයෙක් නොයෙක් රෝගාබාධ තියෙනවා. ඒ රෝගාබාධ අතුරින් සමහර රෝගාබාධ මේ සිත පුරුදු කිරීමෙන්ම සුවපත් කරගන්න ලැබෙනවා. එහෙමයි ස්වාමී. නිදසුනක් වශයෙන් මගේ අත්දැකීමක් මම කියන්නේ සතුටේ කාටත් ඒක ප්‍රයෝජන වෙයි. එහෙමයි. 93 වසරේ මට හැදුන ඩයබටිස් රෝගේ. එහෙමයි. මුතු මං කෑමෙන් නෙමෙයි හදාගත්තේ. ඒ කාලේ අධික ලෙස අවිවේකයක් තිබුණා. මගේ ගුරු ස්වාමින් වහන්සේ නිතර වයෝවෘද්ධ නිසා, ගිලන් නිසා ඒ සියලුම වැඩ කටයුතු ඒ ස්වාමින් වහන්සේ වෙතේන ලියුම් කියවුම් කියවන්නේ, ඒවට උත්තර ලියන්නේ, එවාගේම දවල් කාලෙ තිය ශිෂ්‍යයන්ට උගන්වන්න හැම දෙයකටම කාලය මට ඕනේ. ඉතින් මං සමහරට රෑ 1-2 වෙනකන් නිදි මාරනවා. අය පාන්දර 4ට අවදි වෙනවා. වැඩි කල් යන්නේ ඉස්සර මට ඒ රෝගේ හැදුනා. එහෙමයි. අන්තිමේ මාසෙකින් තමයි රෝගේ හොඳට විස්තර දැනගත්තේ. ඉතින් වෛද්‍යුරු මට බොහොම කරුණාවෙන් උපස්ථාන කළා. කිව්වා දිගටම බෙහෙත් ගන්න ඕන. ඉතින් මං හිතින් හිතාගත්තා මට මේ බෙහෙත් ගන්න අතර මගේ ආධ්‍යාත්මික ශක්තියකින් මට මේක සුව කරගන්න ඕනේ. එහෙමයි. කියලා මං හිත ධෛර්යමත් කරගත්තා. ඉතින් උපදෙස් ලැබුණා උදේ දවල් ආහාර ගත්තන් පස්සේ ඇඳට පුටුවට යන්න එපා කියලා. මං ඒක තේරුම් ගත්තා. මම උදේ ආහාර ගන්නේ උදේ 6ට නම්. එහෙමයි. ඊළඟට මගේ මූලික වැඩ ටික කරගෙන මං ඉඳලා කරගෙන හිමින් හිමින් බුදුගුණ කිය කියා සත්‍යක්‍රියා කරමින් අමදිනවා දාඩිය දාන්න. එහෙමයි. දවල්ට දාණයෙන් පස්සේ පයක්ම හිමින් හිමින් සක්මන් කරමින් මම බුදුගුණ වඩමින් සත්‍යක්‍රියා කළා. සත්‍යක්‍රියා කරන්නේ බුදුගුණ බලයේ පිහිටවලා මම මේ රෝගේ සුව කරගන්න ඕනේ කියන අදිෂ්ඨානෙ. එහෙමයි. කුදුමී කියන්නේ ඉතින් වරින් වර වෛද්‍ය පරීක්ෂණ කරනවා මාස්පතා, බෙහෙත් අනුපිළිවෙලින් ගන්නවා. හැබැයි මම බෙහෙත් අනුපිළිවෙලින් ටිකෙන් ටික මම ඕනකමින් අඩු කරගත්තා. එහෙමයි. තුන් වේල ගන්න එක දෙවේල ගන්නවා. දෙවේල ගන්නකොට එක වේල ගන්නවා. එක වේල ගන්න එක බෙහෙත් පෙත්තෙන් භාගයක් ගන්නවා. එහෙමයි.
මේ වෛද්‍යවරුන්ට පෙන්නමින් මම මේ කරන්නේ. එහෙමයි. අන්තිමේදී මට වෛද්‍යරු කිව්වා, ස්වාමීන් වහන්සේලා දැන් මේ සීනි වැඩින්නේ නැහැනේ. සීනි වැඩින්නේ නැහැ ලේවල. එයින් පස්සේ අද වෙනකන් ඒ වෙනුවෙන් බෙහෙත් ගත්තේ නැහැ. මං ඉතින් ඒක පාලනය කරගන්න ක්‍රමේ හැදෑරුවා. තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඒක හැදෙන්නේ නැති වෙන්න මම පාවිච්චි කරනවා. අද වෙනකන් ඒ රෝගේ උස්සන්න වෙන දෙන්නේ නැහැ. මගේ උපදේශය ඇතුළත දැන් කීප දෙනෙක් ඉන්සියුලින් විදන රෝගීන් පවා නිරෝගී වෙලා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. මගේ අත්දැකීම කියලා දීලා. එහෙමයි. ඒ වගේ මහත්මයෝ දැන් මේ රෝගාබාධ පවා යටපත් කරගන්න අපේ සිත පුරුදු කිරීමෙන්, හිතේ කුසාසිත වැඩි දියුණු කිරීමෙන් රෝගාබාධ යටපත් කරගන්න පුළුවනි. එහෙමයි. විශේෂයෙන්ම සිදු වෙන්නේ දැන් මේ කුසාසිත පහළ වෙන්න කුසල චේතනාවේ ශක්තියෙන් අලුත් නිරෝගී රූප කලාප පුදවනවා. අලෝ රූප කලාප පුදවනකොට අර ඇති වෙලා තියෙන රෝගාකර රෝගකාරක රූප කලාප නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අඳුරක් තියෙන තැනට එළියක් දැම්මා වගේ. එහෙමයි ස්වාමීනි. අඳුර නැසෙනවානේ. එහෙමයි. ඒ වගේ තමයි මේ මානසික ශක්තිය වශයෙන් අලුත් හොඳ කුසල් කරනකොට, භාවනා කරනකොට, භාවනාව නිසා ඇති වෙන ආධ්‍යාත්මික පිරිසුදු කුසල චේතනාවේ ශක්තියෙන් අලුත් නිරෝගී රූප කලාප පහළ වෙනවා. එහෙමයි. දැන් නිදසුනක් වශයෙන් අපි බොහෝ සෙයින් ධර්ම දේශනාවලත් කියනවා, අපි හිතමු බුදුගුණ වඩනවා කියලා. එහෙමයි. බුදුගුණ වඩන්න හිත පිරිසුදු වෙනවා. එහෙමයි. හිත පිරිසුදු වීම නිසා හෘද වස්තුව, ලේ ධාතුව පිරිසුදු වෙනවා. ඒනා ලේ ධාතුව ශරීරයේ පැතිරී යාමෙන් ශරීරයේ හැමතැනම නිරෝගී රූප කලාප පහළ වෙනවා. එහෙමයි. ඒ හේතු කොටගෙන නිරෝගීකම මුල් කරගෙන ආයුෂ වැඩි වෙනවා. ශරීර වර්ණ සම්පත්තිය වැඩි වෙනවා. ශරීර සැපේ වැඩි වෙනවා. ශාරීරික ශක්තිය වැඩි වෙනවා. නුවණ වැඩි වෙනවා. ඒ සඳහා තමන්ගේ අර හිතේ දියුණු කරගන්න කුසලයේ නිසා තමාට පරිසරයත් බොහොම වාසනාවන්ත වෙනවා. එහෙමයි. තමන්ගේ වාසස්ථානේ, තමන්ගේ වටා පිටා පරිසරයේ පවා බොහොම වාසනාවන්ත බවට පත් වෙනවා. අවශ්‍ය සම්පත් ගලාගෙන එනවා. මොකද්ද? හිත පිරිසුදු කිරීමේ ශක්තිය නිසා. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි භාවනා වශයෙන් මේ ආනපාන සතිය හෝ වෙනත් හෝ භාවනා ක්‍රමයක් අනුගමනය කිරීමේදී ඒ රෝගාබාධ යටපත් වෙනවා. මේට අවුරුදු 30කට පමණ ඉස්සර අපේ හිතවත් මහත්මිය දැන් එතුමා ඉන්නේ විදේශ රටක උගන්වනවා. ඒ මහත්තයා කිව්වා, අනේ ස්වාමීනි මට රෑදාවල් දැවිල්ල. මුළු සරුවාංගෙම දැවිල්ල. කොච්චර නෑවත් කොච්චර දේවල් ගෑවත් දැවිල්ල. මං කිව්වා, මහත්මියෝ ඔය කායික දාහය ඇති වෙන්නේ කර්මයක ප්‍රතිඵලයක්. අතීත භව සංසාරේ ද්වේෂ මූල අකුසලයක ප්‍රතිඵලයක්. මෙන්න බෙහෙත කියලා මෛත්‍රී භාවනා කරන්න දුන්නා. වැඩි දාසක් ගියේ නෑ මා ළඟට ලැකින ස්වාමීන් වහන්සේ මෛත්‍රී වැඩුවා. දැන් මට සනීපයි. අර භාවනාවෙන් එතකොට ඒ රෝගය යටපත් වුණා. ඒ නිසා ඒ මේ රෝගයට ගැළපෙන භාවනා ක්‍රම භාවිතා කිරීමෙන් රෝග සමනය කරගන්න පුළුවන්. හැබැයි ඉතින් එකක් තියෙන්නේ, මේ ජීවිතයේ රෝග සමනය කරගත්තට සදාකාලික රෝග සමනය කරගන්න එපමණකින් බෑ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ භාවනාව කරතත් මේ ජීවිතයේ තානිසංස ලැබෙන බව තේරුම්ගෙන මේ භාවනාවේ හේ ශක්තිය මට මේ සසර දුක් කියන්නේ ජරා රෝග මරණ නැති අජරාමර නිවන්සුවත් වේවා කියන අදිෂ්ඨානයම කරන්න ඕන. එහෙමයි. සාදු සාදු.